සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණ වේවා. සියලු දෙනාටම මේ රාත්‍රිය සිත නිමින දහමින් සැනහෙන ජීවිතයේ බොහෝ අර්බුද निराකරණය කරගන්නට සිතට සවියක් සැලසෙන රාත්‍රියක් වේවා. දුක් දොම්නස් සියල්ල බැහැර වේවා, පහ වේවා. නිවුණු සිතින් හැම දිනාටම මේ රැය ගෙවන්නට ඔබ අසන්නා වූ මේ ධර්මය හැම දිනාටම ශක්තියක් වේවා, හැම දිනාටම ආශිර්වාදයක් වේවා. කරුණාබර හැඟුමෙන් මේ මොහොතේ අප සමග net fm රේඩියෝවට ලං වී සිටින කන් යොමා සිටින පින්බර ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දිනාම අතිශය ගෞරවයෙන් ආශිර්වාද කරන්නේ. අන්තර්ජාලයෙන් සොයාගත් කවි පන්තියක් ඇසුරෙන් දේශනාව ආරම්භ කිරීමයි අද මගේ අරමුණ බවට පත් වෙන්නේ. මේ කවි පන්තියේ රචකයා කවරෙකු දැයි සොයාගන්නට පහසුනේ නෑ. නමුත් මේ කවි පන්තිය ලංකාවේ මෑත කාලීන සමාජය ඉතිහාසය නිරූපණය කරන අපූර්ව අදහස් ගොන්නක් මේ තුල අන්තර්ගත වෙනවා. අපට අපේ ගම්බිම් වලට ආපහු දුවන්නට තරම් සිතෙනවා මේ කවි පන්තියෙන් ධ්වනිත කරන්නා වූ අදහස. අපේ ළමා කාලයට අපි යනවා. අපි අම්මල තාත්තලත් එක්ක එකම කැදැල්ලකට වෙලා ජීවත් වෙච්ච ඒ ලස්සන ගැමි වටපිටාව නැවත සිහියට නැංවෙනවා. නැතහොත් අපේ හැදුණු වැඩුණු ජීවත් වුණු අපේ ගෙදර, අපේ නිවස, අපේ අම්මලා උදේ දහවල් රාත්‍රියේ නිවස පිටුපස කුස්සියේ දරලිපේ හැම විටකම මොනවා හෝ රක් කරමින් අපේ ජීවිත ජීවත් කරවන්න ආහාර සකස් කරමින් සිටි අයුරු මැවි පෙනෙනවා. එමෙන්ම අපි ළමා ජීවිතයේදී පාඩම් කරපු හැටි, පාසල් ගියපු හැටි ක්‍රමක්‍රමයෙන් තරුණයන් වෙලා ඒ ගෙදරින් නික්ම ගිය හැටි, ඒ ගෙදර පාළුණු හැටි මේ ප්‍රකාශනය අපට සිහියට නංවා දෙනවා. මේ කාව්‍ය නිර්මාණයෙහි මාතෘකාව බවට පත් වී තිබෙන්නේද පින්වත්නි පාළු ගෙදර යන්නයි. ඔබේ වින්දනයත්, ඔබේ ඒ අතීත ගෙදර සිහියට නංවා ගන්නත් මම මේ මොහොතේ නිර්මාණය, පුංචි නිර්මාණයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. කලකදී මෙයත් සුර විමනක් වෙන්න ඇති. කලකදී මෙයත් සුර විමනක් වෙන්න ඇති. මව්පිය දෙපළ
දරු පැටවුන් ඉන්න ඇති. මුළුතැන් ගෙයත් පිටිපස්සෙන් වෙන්න ඇති. දවසට තුන් වරක් දුම් පිට වෙන්න ඇති. අක්කල නංගිලා මල් හිටවන්න ඇති. උදේ හවස මිදුලත් අමදින්න ඇති. මිදුලෙම ගහක ඔංචිලි පැද්දෙන්න ඇති. වත්ත පුරා නෙක මල් පී දෙන්න ඇති. හැම උදයකම පාසැල වෙත යන්න ඇති. දෙමාපියන් රැකියාවට යන්න ඇති. උණුසුම් කැදැල්ලේ හවසට ඉන්න ඇති. හැම දිනයක්ම සතුටින් නිමවෙන්න ඇති. දරුපැට උන්ගේ ඉගෙනුම නිමවෙන්න ඇති. එක් එක් කෙනා රැකියාවට යන්න ඇති. විවාහයෙන් දූවරු වෙන්වන්න ඇති. පුතු මව්පියන් සමගින් මෙහි ඉන්න ඇති. උගතෙකු වෙලා පුතු එතරක යන්න ඇති. එහිදී පදිංචිය ලැබිලා ඉන්න ඇති. විවාහයක් එහිදී සිදුවෙන්න ඇති. මාපිය දෙපළ මේ ගෙයි තනි වෙන්න ඇති. ටික කාලයක් මේ දෙන්නා ඉන්න ඇති. ඉන් එක් කෙනෙක් මිය පරලොව යන්න ඇති. දාන මාන කටයුතු නිම වෙන්න ඇති. ඉතිරි කෙනා දරුවෙක් හා යන්න ඇති. මං හිතන්නේ මා මුලින් ඔබට ඉදිරිපත් කළ ඒ විග්‍රහය මේ කවිපද ලියූ කවිසිත් ඇති ඒ කවියා හෝ කිවිඳිය ගැඹුරු කාව්‍යාර්ථ භාවිත නොකළත් කාව්‍යාත්මකව රසවත්ව පාළු ගෙදර අපේ සිතට වේදනාවෙන් නිරූපණය කිරීමට සමත් වී තිබෙනවා. ඒ ගෙදර පාළුවන්නට පෙර පැවති ස්වභාවය, පැවති තත්ත්වය මැනවින් කියැවෙන අතරෙහි ඒ ගෙදරට සිදු වූ දේ දියණිවරු ලොකු මහත් වුණහම දෙමව්පියෝ ඒ අය ඈත ගම්බිම් කරා ආවාහයේහි විවාහයේහි යොදවා ඒ අයගෙන් නිදහස් වෙනවා. පුතු සමග ගෙදර තනි වෙනවා. පුතාලා හොඳට ඉගෙනගෙන හොඳ රැකියා කරමින් එක්කෝ නගරයට නැතහොත් පිටරටට. අවසානයේ නැවත මහලු දෙමාපියෝ මේ පාළු ගෙදර තනි වෙනවා. අර තිබුණු චමත්කාරය, සුන්දරත්වය ඒ ගෙදරින් නික්ම යනවා. ටික දවසකින් දෙදෙනාගෙන් කෙනෙක් මිය යනවා. එක්කෙනෙක් ඉතිරි වෙනවා. ඇතැම් දරුවෙක් ඒ ඉතිරි වූ මව හෝ පියා එතනින් අරගෙන තමන්ගේ වාසස්ථානයට ගෙනියනවා. එසේ නැතුවහොත් තනි වී අසල්වැසියෙකුගේ පිහිට ලැබමින් ජීවත් වන්නට සිද්ධ වෙනවා. මේක තමයි අද හුඟාක් වියපත් දෙමාපියන්ට මුහුණ දෙන්න සිද්ධ වී ඇති ඛේදවාචකය. පිළිගත්තත් නොපිළිගත්තත් මේ සමාජ විපරිණාමයට අපි සියල්ලෝම මුහුණ දිය යුතු වෙනවා. වෙනස් කරන්නට කිසිවෙකුට හැකිවන්නේ නැහැ. ඒත් අපි හැම විටකම අනුශාසනා කරන්නේ එක දරුවෙක් හෝ දෙමාපියන් රැකබලා ගැනීමෙහි කාර්යෙහි නියැලීම අපේ යුතුකමක්, අපේ වගකීමක්, අපේ කාර්යභාරයක්. එය බැහැර කළොත්
එය පාපයක්, සදාචාර විකෘතියක්, සමාජ විරෝධයක්. මා හිතන්නේ කාටවත් ඒ දේ කරන්න අයිතියක්වත් ඇතිවන්නේ නැහැ. ඉතින් පින්වත්නි, මේ ගැනත් ඔබට සිතන්නට මා මේ මොහොතේ සිතුවිලි සිත්තල රඳවමින් අද දවසේ දේශනාව සඳහා පිවිසෙන්නේ පසුගිය දේශනාවද මොහොතක් නැවත සිහිපත් කරමින්. පසුගිය දේශනාවේදී අපි කතා කළේ සිහින ගැන. ඔබට මතක ඇති, මිලිඳු රජ්ජුරුවෝ නාගසේන යතිවරයන් වහන්සේ වෙතින් මේ සිහින වල තේරුම මොකද්ද, සිහින යථාර්ථයද, සිහින මනස්ගතද ආදී වශයෙන් ඇසූ ප්‍රශ්නයට නාගසේන හාමුදුරුවෝ කරුණු දෙකකින් පිළිතුරු ලබා දුන්නා. පළවෙනි කාරණාව තමා අපේ පින්වත්නි, සිහින හෙවත් අවිඥාණය අවදිවීම සඳහා කරුණු හයක් බලපාන ආකාරය පැහැදිලි කෙරුවා. දෙවනුව, බුදු සමයේ එන සිහින විග්‍රහය හොඳම විග්‍රහය. කොසල් රජතුමා දුටු සිහින සහ ඒවා බුදුරජාණන් වහන්සේගේ විවරණයට හසු වුණු මහා සුපින ජාතකය අපේ නාගසේන මහා යතීන්ද්‍රයන් වහන්සේ මිලිඳු රජුගේ මතය ඛණ්ඩනය සඳහා භාවිතයට ගෙන අපූරු පරිච්ඡේදයක් මිලිඳ ප්‍රශ්නයට එකතු කෙරුවා. මේ මහා සුපින ප්‍රශ්නය නැත්තං ස්වප්න ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රශ්නයක්, වැඩිපුරම කතාබහට ලක්වෙන ප්‍රශ්නයක්. බොහෝ දෙනා සිහින දුටුවත් ඒවායේ අරුත් පිළිබඳව ඇතැම් විට තදින් සිතන, ඇතැම් විට බැහැර කරන සහ සමහර විට ඒවායේ යථාර්ථ සොයන එවැනි සමාජයකට ඒ හැම ගැටලුවක්ම निराකරණය කරගන්නට මිලිඳ ප්‍රශ්නය අපේ නාගසේන තෙරුන් වහන්සේගේ සාකච්ඡාව උපරිම ලෙස හේතුබූත වූවාය යන්න අපගේ විශ්වාසය. අද තවත් එවැනිම සමාජ ගැටලුවක් අපූර්වට විග්‍රහ කරන්න මිලිඳ ප්‍රශ්න ග්‍රන්ථය අප දේශනාවට පාදක කරගන්නවා. අද මාතෘකාව අකාල මරණ ප්‍රශ්නේ. අකාල මරණ, අකාල කියන්නේ කාලයට අනුව නොවන, අකාලයේහි නිසිකාලයේහි නොවන මරණ. අපිට බහුලව දකින්නට තිබෙන මරණ. ලංකාවේ එක දවසකට විශාල ප්‍රමාණයක් අකාල මරණ. කඳු කඩා වැටිලා මැරෙනවා, රියා අනතුරු වලින් බහුලව ජීවිත නැසෙනවා, සිංහල අවුරුද්ද වෙනුවෙන් දියතලාව වාහන රේස් එක බලන්න ගියපු 7 දෙනෙක් එතැනම මිය පරලෝ සැපත් වුණු හැටි තවමත් අපට අමතක නෑ. ඒ වගේම ගංගාවල් වල නාන්න ගිහිල්ලා පිහිනන්න ගිහිල්ලා අනපේක්ෂිතව සතියකට කී දෙනෙක් මැරුණාය කියා වාර්තා වෙනවද, වාර්තා නොවෙන අය කොපමණද, මේ හැරුණාට පස්සේ විවිධ කලබල නිසා මිය යන අය, ඝාතනය වීමෙන් මිය යන අය, ඒ වගේම ඇතැම් ලෙඩ දුක් නිසා ජීවිතය නැසෙන අය ආදී වශයෙන් විවිධ හේතු කාරණා පදනම් කරගෙන අපේ සමාජය තුළ අකාල මරණ සිදුවෙනවා. මං හිතනවා දිවිනසා ගැනීමද ඒ අතර ප්‍රධාන වෙනවා. දිවිනසා ගැනීම බහුල සමාජයක් අපේ සමාජය
ඒවායින් අපි වාර්තාද තබා තිබෙනවා. ලෝකේ අපේ ජන සංයුත්තියට අනුව වාර්ෂික දිවිනසා ගැනීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක ඇතැම් වර්ෂවල පවතිනවා. ඉතින් ඒක නිසා පින්වත්නි, මා හිතනවා මේ සියලු දේ පිළිබඳව කිසියම් ධර්මානුකූල විමසුමක් ඇතිකර ගැනීම සඳහා අකාල මරණ ප්‍රශ්නය කියන එක ඔබේ අවධානයට යොමු වීම ඉතා වැදගත්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ මරණය පිළිබඳව බුදුපියාණන්ගේ විග්‍රහ අතරෙහි මට සිහිපත් වෙනවා, මේ සාකච්ඡාවට ප්‍රවේශය ගන්නට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය සහ උපච්ඡේදක මරණය කියලා කෙනෙකුට මුහුණ දෙන්නට සිදුවෙන මරණයේ ස්වභාවය ආකාර හතරකින් විවරණය කොට තිබෙනවා. ආයුක්ඛය, ආයුෂ අවසන් වීම. අපි මේ කතාවෙදිත් ඒව සාකච්ඡා කරනවා. ආයුක්ඛය මරණය හෙවත් ආයුෂ කෙලවර වීමෙන් කෙනෙකුට ජීවිතෙන් සමුගන්නට සිද්ධ වීම. කම්මක්ඛය යනු පැවැත්ම සඳහා අවශ්‍ය වෙන මූලික සාධක පෙර කර්මයයි. පෙර කර්මය පදනම් කරගෙන තමා පැවැත්මට අවශ්‍ය වන හැම සාධකයක්ම නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ කල්පනා කළ බැලුවොත් අපට හොඳ ප්‍රදේශයක ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒකත් ලැබෙන්න කර්මය හේතු වෙනවා. ඒ වගේම ඉතාම දුෂ්කර ප්‍රදේශවල ඉපදිලා ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒකත් හොඳට පරීක්ෂා කළ බැලුවොත් කර්මානුරූපව බව, කර්ම පිළිබඳ බුදුන්ගේ විග්‍රහය අපිට අනාවරණය කරනවා. ඒක නිසා මේ කම්මක්ඛය, ඒ තමන්ට පවතින්නට පුළුවන් ශක්තිය, ආයුෂ හැරුණාට පස්සේ වාසනා ගුණය කියන වචනය ගන්නත් පුළුවන්, ඒ තමන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන මූලික සාධක, ඒවා අහිමි වීමෙන් තවත් එක කෙනෙකුට ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ දෙකම එක්වරම කෙනෙකුගේ ජීවිතෙන් වෙන්ම යන්න පුළුවන්. පවතින්නට පුළුවන් කාලය හෙවත් ආයුෂ, පවතින්නට අවශ්‍ය පහසුකම් නැත්තම් ඒ කර්මයෙන් ලැබෙන සම්පත්, ඒ දේවල් අහිමිවීම පදනම් කරගෙන කෙනෙකුට මරණයට පත්වෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒක උභයක්ඛය මරණය. තවත් එකක් තියෙනවා, උපච්ඡේදක යනුවෙන්. උපච්ඡේදක යනු ආයුෂත් තිබියදී, කර්ම මහිමයත් පැවතියදී හදිස්සියේ අනපේක්ෂිත මරණ. දියතලාවේ සිදු වූ බිහිසුණු ඒ මෝටර් රථ තරඟාවලියේදී විනෝදයෙන් එය නරඹමින් සිටි පිරිස අතරට කඩාපාත්තුණු ඒ එක මෝටර් රථයක් නිසා සත් දෙනෙකුගේ ජීවිතය තැනම අහිමිවීම අන්න උපච්ඡේදක. ඒ කිසිවෙක් අර මූලික කාරණා වලට අදාළව නොවෙයි. අකාල මරණ, අනපේක්ෂිත මරණ. ඉතින් පින්වත්නි, මේ ධර්ම විග්‍රහය මෙලින්ද ප්‍රශ්න කරුවා සාකච්ඡා කර තිබෙන්නේ කවර ආකාරයෙන්ද කියන එක මෙහිදී අවධානයට යොමු වීම ඔබේ දැනුමට මේ රාත්‍රියේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි. එහිදී මා නැවතත් සිහිපත් කළ යුතුමයි, ලෝකේ මරණය උදේ හවස සිහි කරන එකම ආගමිකයෝ බෞද්ධයෝ වෙන්න ඕනි කියලා. වෙන කොහේවත් එහෙම නැහැ. ඒක අපි කරන්නේ මල් පූජාවේදී. මලක් පුදන්න බුදු සමයෙන් උගන්වලා තියෙන්නේ
එක ජීවිතයට උපමාවක් බවට පත් කරගෙන ඒ අනුව ජීවිතය තේරුම් ගන්න මලකට අත්වෙන ඉරණම් මලක් පිපෙන හැටි ජීවිතයක් හැදෙන හැටි මලක් පිපී ලෝ සුවඳවත් කරන හැටි ජීවිතයක් ලස්සන වී පිරි ලෝකය සුවඳවත් කරන හැටි මලේ පැහැය දවසින් දවස මොහොතින් මොහොත නැති වෙලා යනවා වගේ ජීවිතයේ තියෙන ඒ ප්‍රසන්න බව පැහැපත් බව දවසින් දවස මාසයෙන් මාසය වසරින් වසර නැති වෙලා යන හැටි මල කිසියම් විටක මුළුමනින්ම මිලාන වී යනවා සෙයින් ජීවිතයත් එලෙසම ඒ යථාර්ථයට මුහුණ දෙන බව. අපි මල් පූජා කරමින් කරන්නේ මේ භාවනාව. ඒ භාවනාව කරන අපට බුදුහිමියන් වදාලේ ජීවිතය මලක් වගේ සිතාගෙන ජීවිතය මලකට උපමා කරගෙන ජීවිතය මලක් වගේ නැතිවෙනවා කියන එකත් තේරුම් අරගෙන තමන්ගේ මෙහෙවර තමන්ගේ කාර්යභාරය ඉතා මැනවින් නිසි වෙලාවට කාර්යක්ෂමව කල් නොදමා ඉටු කරන්න කියන එකයි. ඒ නිසා බෞද්ධ සමාජයේදී මරණය වනාහි භාවනාවක්. ඒ භාවනාව වඩාත් කාර්යක්ෂම මනුෂ්‍යෙක් නිර්මාණය කිරීම සඳහා කරන්නා වූ කාර්යභාරයක්. අපි මිලින්ද ප්‍රශ්නයට යොමුවෙමු. මේ කරුණු කාරණා කවරාකාරයෙන්ද මිලිඳු රජු සහ නාගසේන හිමියන් අතරේ සංවාදශීලී වෙන්නේ? ස්වාමීනි නාගසේනයන් වහන්ස, යම් සත්ව කෙනෙක් නස්නාහුද නැසෙන්නාත්, ඒ මේ සියලු සත්‍යෝම කාලයහිම කියන්නේ සුදුසු වෙලාවට නිසි කල්හිම නස්නාහුද නොහොත් අකාලයහිත් නස්නාහුද? කෙනෙක් නැසෙනවා නේද අනිවාරෙන්, හැබැයි නිසි කාලයේද නොනිසි කාලයේද එය සිදුවෙන්නේ? මහරජාණෙනි, කාලයෙහිත් මරණ ඇත, අකාලයෙහිත් මරණ ඇත. කෙටි පිළිතුර, සංක්ෂිප්ත පිළිතුර. කාලයෙහි සිදුවෙන මරණත් තියෙනවා, අකාල මරණත් තිබෙනවා. මොනවද? ස්වාමීනි නාගසේනයන් වහන්ස, රජතුමා අහනවා, කාලයට වසින්නා වූ ඒ සත්වයෝ කවුරුද? කාලයට නසින්නා වූ ඒ සත්වයෝ කවුරුද? කවර සත්ව කෙනෙක් අකාලයෙහි නස්නාහුද? කොයි කොයි වගේ අයද නිසි කලට නැසෙන්නේ කවරහුද? නොනිසි කලට නැසෙන්නේ කවරහුද? රජතුමා එසේ ඇසූ කල්හි මහතෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනවා. මහරජාණෙනි, තොප විසින් වනාහි ආමු වෘක්ෂවලින්, දඹ වෘක්ෂවලින් හෝ අනිත් පල වෘක්ෂවලින් ආමය වූද, පැසුනා වූද, වැටෙන්නා වූ පලයෝ දක්නා ලද්දේ ඇද්දැයි විචාලසේ. මේක එක ගහකට සීමා කරන්න බැහැ. ඕනෑම පල ඇති ගසක පැසුනා වූද වැටෙන්නා වූ පලයෝ දක්නා ලද්දේ. ඔව්, පැසිලා නිසි වෙලාවට බිමට වැටෙන ගෙඩි. අපි පොල් ගහක් ගන්න, පොල් ගහක පොල් ගෙඩි නිසි ලෙස පැසී නිසි ලෙස වෙලාවට
බිමට වැටෙනවා නේද? එසේ ස්වාමීනි දක්නාලද්දේ. මහරජානිනි, යම් ඒ පල කෙනෙක් වෘක්ෂයෙන් වැටුන්නාහුද ඒ සියලු පලයෝ කාලයේම වැටෙන්නාහුද නොහොත් අකාලයෙහිත් වැටෙද්ද? ඒ නිසා අහනවා, මේ ගහකින් ගෙඩි වැටෙනකොට, ගහකින් ගෙඩි වැටෙනකොට කාලයටම නිසිලෙස පැසී වියලි නැතහොත් ඉදී එහෙම වැටෙනවද, එහෙම නැත්නම් අකාලයේත් වැටෙනවද? හරි ලස්සන සරල බුදුදහමින් උගන්නන උපමාවක්. ස්වාමීනි නාගසේනන් වහන්ස රජතුමාගේ පිළිතුර, පැසුනා වූ විලිකුන් වූ, පැසුණු විලිකුන් යනු ඉදුණු යම් පල කෙනෙක් වැටෙද්ද ඒ සියලුම පලයෝ කාලයෙහි වැටෙන්නා වූය. අන්න ඒකයි, පැසුණු ගෙඩියක් හෝ ඉදුණු ගෙඩියක් හෝ ගසකින් බිමට පතිත වන්නේ නම් එය නිසිකල්ලි සිදුවෙන දෙයක්. අවශේෂ වූ යම් ඒ පල කෙනෙක් වැටෙද්ද ඒ පල අතුරෙන් දැන් පැහිලා ඉදිලා වැටෙන ගෙඩි තියෙනවා. එසේ නැතහොත් තවත් වෙලාවල් වල යම් යම් අවස්ථාවල් වල ඒ ගස් වලින් ගෙඩි බිමට වැටෙනවා. ඒ ගෙඩි වැටෙන්නේ එක්ක පණුවන් විසින් විදින ලද නිසා, කෘමීන්ගේ හානියට පත් වෙලා අපිට අඹ ගසක් දෙස බැලුවොත් මේ කාරණාව අද දවසේ හුඟක් අදාළයි. අඹ ගසකින් පැසුණු ගෙඩිද ලබා ගන්න පුළුවන්. හැබැයි ගැට වැලුණු ඒවාත් බිම වැටෙනවා. ඒවාට එක හේතුවක් පණුව ගස්වල හැදෙන සෝබාදහමේ සුවිශේෂී මේ කෘමි විශේෂයක් පණුවන් විසින් විදීම. එසේ නැතහොත් කිසි පල කෙනෙක් පොල්ලෙන් වදින ලද්දා වූ පොළු කෑල්ලකින් කවුරු හරි ගහකට ගැසුවොත් ඒත් ඒ නොපැසුණු නොයිදුණු ගෙඩිඵල බිමට වැටෙන්න පුළුවන්. කිසි පල කෙනෙක් වාතයෙන් සෙලවි වැටෙන වේගයෙන් සුළඟ හමන වෙලාවටත් ගස්වල නොපැසුණු ගෙඩි නොයිදුණු ගෙඩි කඩාගෙන බිමට වැටෙනවා. මෙවස් මේ අසන ශ්‍රාවක ඔබට සරල නිදසුන්. තවත් කිසි පල කෙනෙක් ඇතුළ කුණුව වැටෙන්නාහ. හුඟහක් කලාවට සමහර ගෙඩි එය සෝබාදහමේ තවත් කිසියම් විපර්යාසයකින් කුණු වෙලා බිමට වැටෙන්නත් පුළුවන්. ඒ සියලුම ඵල අකාලයේම වැටෙන්නාහුය. දැන් මෙතනම කාල මරණ අකාල මරණ කියන එකට ගසක ගෙඩි වලින්ම නිදසුන පැහැදිලි වී තිබෙන බවයි පෙනෙන්නේ. එතකොට පැසී වෙලාවට වැටෙන්නා වූ ගෙඩි තිබෙනවා, ඉදී වෙලාවට වැටෙන්නා වූ ගෙඩි තිබෙනවා. ඊට පෙර ආතුව විවිධ හේතු නිසා පණුවන් විදීමෙන්, කුණු වීමෙන්, සොළඟින්, එසේ නැතහොත් වෙනත් ස්වභාවික විපතකින් ගෙඩි අකාලයේ බිමට වැටෙන්නත් පුළුවන්. මහරජාණෙනි, එපරිද්දෙම්ම යම් සත්ව කෙනෙකු ජරා වේගයෙන් නැසින ලද්දාහු වැටෙද්ද ඒ සත්වයෝම කාලයෙහි නැස්නාහුය. අවශේෂ වූ සත්වයන් අතුරෙන් සමහර කෙනෙක් තමන් පෙර කළ අකුසල කර්මයාගේ ඉතා දැඩි බැවිනුත් නැස්නාහුය. අපි මුලින් කිව් විදියට සමහර කෙනෙක් නිසි වයසට පැමිණිලා ආයුෂ ඉවරුණාට පස්සේ කෙනෙකුගේ නැසී යාම
වියෝවීම සිදුවෙන්නත් පුළුවන්. සමහර කෙනෙක් පුරාතන අකුසල කර්මයා පදනම් කරගෙන ඒ ජීවත් විය හැකි කාල පරිච්ඡේදය එන්නට පෙර ආතුව ජීවිතෙන් නැසෙන්නට පුළුවන්. එතකොට කිසි කෙනෙක් ක්‍රියා ප්‍රතිබාලතාවෙනුත් නස්නා වූය. ස්වාමීනි නාගසේනයන් වහන්ස යම් ඒ සත්ව කෙනෙක් උපච්ඡේදාදී, ඒ වචනය මා ඔබට මුලදීම පැහැදිලි කළ උපච්ඡේදන, අර මූලික හේතු දෙක නැතුව හදිසියේ සිදුවෙන උපච්ඡේදාදී කර්ම ප්‍රතිබාදයෙන් නස්නාහුද යම් මේ සත්ව කෙනෙක් යාත්‍රාදී ප්‍රතිවිරුද්ධතාවයෙන් නස්නාහුද යම් මේ සත්ව කෙනෙක් විෂමාහාර සේවන උදක පතනාදී ක්‍රියා විරෝධයෙන් නස්නාහුද, ඔය විදියට විවිධ හේතු නිසා කෙනෙකුගේ ජීවිතය අකාලයේ නැසෙන්නට පුළුවන්. ඒ අකාල මරණයට කිසියම් ආකාරයකින් පෙරකල බරපතල අකුසල කර්ම හේතු වෙනවාය කියන එක නාගසේන හාමුදුරුවන්ගේ අදහස. නාගසේන හාමුදුරුවෝ පහදනවා, මහරජාණෙනි, ආයුෂය මතු ඇති කල්හුද මොහු සද්දෙනෙක් අකාලෙහි නස්නාහුය. ආයුෂය ජීවත් වීමට අවශ්‍ය පරිදි පිහිටා තිබියදී සද්දෙනෙක් නම් කරනවා අකාල මරණයට පත්වෙන ආයුෂ තිබෙනවා. ඒ ජීවත් වීමට පෙර සංසාරෙන් ගෙන්න ලද ආයු ප්‍රමාණය පැහැදිලිව තිබෙනවා. එසේ තිබියදී ජීවිතය නැතිවෙන හද්දෙනෙක් සප්ත පුජ්ජල නම් කරනවා. මහරජාණෙනි, ශුද්ද්‍රාවෙන් පීඩිත වූ පුරුෂතෙම භෝජනය නොලබුණේ චටරාග්නි වේගයෙන් දවන ලද අභ්‍යන්තර ඇතිව මත්තෙහි ආයුෂය විද්‍යමාන කල්හිද අකාලෙහි නසින්නේය. පළවෙනි එක බඩගින්න, කුසගින්න. ලෝකේ බොහෝ රටවල් වල කුසගින්නේ මිනිසු මේ යනෝ. කුසගින්න දැරිය නොහැකි වේදනාවක්. බුදුරජාණන් වහන්සේගෙන් සෝපාක හාමුදුරුව ඇහුවා, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අංක එක මොකද්ද? ඒක නාමකින් මේ ලෝකේ පළමු අංකය ලෙස ඔබ වහන්සේ සලකන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. බුදුරජාණන් වහන්සේ සෝපාකට ඉගැන්නුවේ ආහාරයමයි මේ ලෝකේ අංක එක කියලා දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. අංක එක ආහාර. එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි? ජීවිතය පැවතීම සඳහා ආහාරය හේතු වෙන නිසා. ජීවිතයේ පැවැත්ම ඇති කරන්නේ ආහාරය නිසා. මනුෂ්‍යයා වනාහි පමණක් නොව ලොව සියලූම සත්වයෝ අහර සොයනවා. මනුෂ්‍යයා පමණයි අහර හැර තවත් බොහෝ දේ සොයන්. අනෙක් සත්වයන් මූලිකව තමා සොයන්නේම ආහාර. ඒ නිසා නාගසේන හාමුදුරුවෝ කියනවා මේ ලෝකේ ආහාර අහිමිවීමෙන්, කුසගිනි දැනීමෙන්, එය නිවා ගැනීමට නොහැකිවීමෙන් කෙනෙක් මරණයට පත්වෙන්න පුළුවන්. හැබැයි ආයුෂ තිබියදී. ඊළඟට දෙවනි එක මහරජාණෙනි, පිපාසයෙන් පීඩිත වූ පුරුෂතෙම. ඊළඟට අපි දන්නවනේ අපට සාපිපාසය අමාරුයිනේ, සංසිඳුවා ගන්න අමාරුයි. සංසිඳුවා ගන්න පිපාසය සංසිඳුවා ගැනීම ලේසි පහසු වන්නේ නැහැ. අපි නිතර
සොයනවා. අපට පිපාසයක් දැනුනහම ජලය සොයනවා, නොඑක ආකාරයේ බීම වර්ග සොයනවා, ඒ පිපාසය සංසිඳුවා ගන්න. ඒක මිනිසයාගේ පැවැත්මට අවශ්‍යයි. අපි දන්නවා ජලය නැතුව අපට ජීවත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම වෙලේම ආරාමයක් හදාගන්නව නම් ජලධාරාවක් ආසන්නේම වෙන්න කියලා කියනවා. ඒ වගේම ජලය ගැන කරපු වෙන සූත්‍ර දේශනා අප්‍රමාණව තියෙනවා. මේ මිනිසුන්ගේ පැවැත්ම ඇති කරන ජලය සුරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. ඒක නිසා මේ ජලය නැතුව සමහර කෙනෙක් පිපාසය නිසා මේ යනවයි කියලා දෙවෙනි කාරණාව හැටියට සඳහන් කළා. තුන්වෙනි කාරණාව, මහරජාණෙනි, නාගයා විසින් දෂ්ට කරන ලද්දා වූ විෂ වේගයෙන් පීඩිත වන ලද්දා වූ පුරුෂතෙම චිකිත්සාකාරයෙකු නොලැබුණේ මතු ආයුෂය විද්‍යමාන කල්ලිද අකාලේ නසින්නේය. අපිට අපේ බණ පොත්වල ඕනෑ තරම් මෙවැනි කතා තිබෙනවා. විස ඝෝර සර්පයන්ගේ ග්‍රහණයට හසු වෙලා විස ශරීරගත වෙලා බණ කතාවේ සමාජයේ මිනිස් කොච්චර සර්පයන්ගේ විස ඝෝර සර්පයන්ගේ ඒ විස ශරීරගත වීම නිසා ජීවිතෙන් සමුගන්න වෙන අය කොච්චර ඉන්නවද? අපේ රටේ පාරම්පරික සර්ප වෙද්දු විශාල ප්‍රමාණයක් පැරණි සමාජයේ සිටියා, අදත් කලාතුරකින් සිටිනවා. එවැනි කෙනෙකු වෙතට රැගෙන ගියොත් ඔවුන් වහාම ඒ සර්පයා විසින් දෂ්ට කළ තැනට අර බෙහෙත් ගල උරච්චි කරලා ඒ තැනට තිබ්බහම අර ශරීරගත වෙච්ච සියලු සර්ප විස ඒ බෙහෙත් ගලට උරා ගන්නට පුළුවන්. ලෙඩේ එතනම සනීප වෙනවා. එහෙම කොච්චර අය මේ සුවපත් වෙලා තියෙනවද? එහෙම චිකිත්සකෙක් සොයා ගන්න බැරි වූ කල මරණයටපත් වෙන අවස්ථා අප්‍රමාණයි. සමාජයට රෝහල්ගත කරන්නටත් පෙර සර්පයන් විසින් දෂ්ට කර. අපේ ජාතක පොතේන උරංග ජාතකය විශේෂයෙන් මේ සඳහා එක නිදසුණක් හැටියට ගන්න පුළුවන්. උරංග ජාතකය, බෝසත් ගොවියාගේ පුතු කෙතේදී විෂගෝර සර්පයකු දෂ්ටකොට ඒ තැනම මිය යනවා. ඉතින් ඒක නිසා නාගසේන හාමුදුරුවෝ මෙහිදී කියනවා, ආයුෂ තිබියදී මරණයට පත්විය හැකි තුන්වෙනි කාරණාවක් හැටියට සර්ප විස. ඊළඟට හතරවෙනි කාරණාව හැටියට විසවලඳන ලද්දා වූ පුරුෂතෙම අංගපත්‍යංගයන් විස තේජසින් දැවෙන කල්හිදු බෙහෙදක් නොලබනුයේ මත්තෙහි ආයුෂ ඇතිකල්හිම අකාලෙහි නසන්නේය. විස ශරීර ගත වුණහම වස විස, අපි දන්නවා මේ වස බොන අය ඉන්න ජීවිතය නසා ගන්න ඒ විදියට උවමනාවෙන් වසපානය කර ගත්තාම, එහෙම නැත්තං තමන් ගන්නා වූ වෙනත් වෙනත් ආහාරවල විස, මෑතකදී හොරණ වරකාගොඩ කියන ප්‍රදේශයේ එකම රාත්‍රියක මිනිස්සු තුන් දෙනෙක් හදිසියේ කාලක්‍රියා කළා. තමන් පානය කරන ලද විස සහිත මත්පැන් වල පැවතිච්ච විස ස්වභාවයක් නිසා තවත් විශාල පිරිසක් රෝගාතුර වුණා. එතකොට ඒ මියගිය අය තව කාලයක් ජීවත් වීමට ආයුෂ තිබියදී, තව කාලයක් ඔවුන්ට ජීවත් වෙන්න ඉඩ තිබුණා. හැබැයි බෙහෙතක් සොයාගන්න බැරි වුණා ඒ වෙලාවේ. ඒ නිසා
එලෙස විස ශරීරගතවීමෙන් වස විස ශරීරගතවීමෙන් මිය යන අයත් අපේ සමාජය තුළ ඉන්නවා. ඊළඟට ඊළඟ කාරණාව මහරජාණෙනි, ගිනිගත්තා වූ සකල ශරීරය ගින්නෙන් දැවෙන ලද්දා වූ පුරුෂතෙම ගිනි නිවාලීමක් නොලබනුයේ ආයුෂය ඉතිරිව විද්‍යමාන කල්හිද අකාලයෙහි නසින්නේ. සමහර අය ශරීරයට ගිනි තියාගන්නවනි, සමහර අය ගිනි ගන්නා වූ නිවෙස්වලට හෝ වෙනත් තැන්වල වාහන ඇතුලේ තමන්ගේ ජීවිතය පිලිස්සි ජීවිතෙන් සමුගන්න වෙනවා. හැබැයි ආයුෂ තිබියදී අපිට මතකයි මීට මාස 7-8කට පෙර ආතුව ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ අභ්‍යන්තර ගම්මානයක දරුවන් බණසන්නට විහාරස්ථානයට ගොස් සිටි අතරේ ඒ දරුවන්ගේ මව දොරවල් වසාගෙන ඇඟට භූමිතෙල් වත් කරගෙන දිවිනසාගෙන තිබුණා. ඇය දිවිනසා ගන්නට ඇඟට ගිනි තබා ගත්තට පස්සේ ඇයට ඒ වේදනාව ඉවසාගත නොහැකිව ඇය ගෙයින් එළියට බසින්නට දැරූ වේදනාව ඒ ගෙදර සුදු බිත්තිවල නිරූපණය වී තිබුණා. දැලි සහිත අත්වලින් දොර සොයා සාලය වටේම ඇවිදා තිබුණු අයුරු එහි බිත්තිවල සටහන් වී තිබුණා. එය නිරූපණය කරන්නේ පින්වත්නි බලන්න, වේදනාව ඉවසා ගන්න බැරුව හෝ මානසික පීඩනයකින් හෝ දිවිනසා ගන්නට ගිනි තියාගත්තත් ඒ වේදනාව ඊට වඩා අමාරුයි. ඇය එයින් මිදෙන්න උත්සාහ දරුවා, බැරි වුණා. අවසන ඒ සාලේ මැරි වැටි තිබුණු බව සඳහන් වුණා. එතකොට ඇයට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න මේ ලෝකෙ ඉඩ තිබුණද? ඒක අහිමි වුණා. ඊළඟ කාරණාව තමයි මහ ජලයට පැමිණියා වූ පුරුෂතෙම ගොඩ යාමට ප්‍රතික්ෂ්ඨාවක් නොලදින් මතු ආයුෂය විද්‍යමාන කල්හිද අකාලෙහිම නස්නේය. වතුර අපිට ජලය අපිව ජීවත් කරවනවා. අපිට ජලය නැතිව බැරි බව මුලින් සඳහන් වුණා. ඒ ජලයම කෙනෙකුගේ ජීවිතය නසනවා. බලන්න ගැඹුරු ජලාශයකට එහි ගැඹුර නොදැන පණින කෙනෙකුට ආපහු ගොඩට එන්න හම්බෙන්නේ නැහැ. මුහුදේ වුණත් සමහර වෙලාවට ගැඹුරු මුහුද නොදැන පීනන කෙනෙකුට ඒ රල්ලට හසු වී ඒ ජලය ජීවිතය අහිමි කරනවා. ලිඳකට පැනලා සමහරට වේදනාවට ඒ ජලය ඔහුට ජීවිතය නැති කරනවා. ගංගාවලට පැනීමෙන් ජීවිතය නැති කරගන්නවා. ඒ නිසා ජලය මහා ජලස් පිදුටුවා මහවැලි ගම්මානයක ඇලකට ඇදවැටුණු අවුරුදු දෙකක පුංචි දරුවෙක් කිලෝමීටර් දෙකක් යනකම් ගහගෙන ගිහිල්ලා ගොඩට ගත්තාම ඒ දරුවා මිය ගිහින් තිබුණා. ඉතින් ඒ දරුවට කොච්චර කාලයක් ජීවත් වෙන්න ආයුෂ තිබුණද? කොච්චර කාලයක්? හැබැයි ඒ ආයුෂ තිබීදී ජලය ඔහුගේ ජීවිතය උදුරාගත්තා. ඊළඟට මහරජාණෙනි, ශස්ත්‍රයෙන් ප්‍රහාර ලද්දා වූ එහෙයින් ආබාධිත වූ පුරුෂතෙම වෛද්‍යාචාර්යෙකු නොලබනුයේ මත්තෙහි ආයුෂය විද්‍යමාන කල්හිද අකාලයේම නසින්නේය. ඔය පිහියනුම් වලින් බහුලව කඩුවලින් කිරිච්චිවලින් කපා කොටා ඝාතනය කරන සිදුවීම්ද අප සමාජයේ බහුලයි. ඒ වගේම වෙඩි තබා ඝාතනය කිරීම, කපා කොටා ඝාතනය ශස්ත්‍රයෙන් කියන්නේ ආයුධයකින්
ආයුධයක් පදනම් කරගෙන කෙනෙකුගේ සිරුරට හානියක් කිරීමෙන් ඒ හානි වූ ස්ථානය වහාම සුවපත් කර ගැනීම සඳහා වෙදෙකු සොයාගත නොහැකි වූ කල්ලි රෝහලකට ගෙනියාමට නොහැකි වූ කල්ලි බලන්න සිද්ධ වෙනවා ජීවිතෙන් සමුගන්න. එතකොට මේ සියල්ල අකාල මරණ. මේ සියල්ල පැවැත්මට අවශ්‍ය ආයුෂය තිබියදී හේතු කාරණා හතක් පදනම් කරගෙන මහරජාණෙනි මොහු සද්දෙන මත්තේ ආයුෂය විද්‍යමාන කල්හිද අකාලෙහි නස්නාවිය. මහරජාණෙනි ඒ මරණයෙහිද මම එක් කාරණයක්ම නොකියමි. මහරජාණෙනි අට ප්‍රකාරයකින් සත්වයන්ගේ කාලක්‍රියාව වන්නේය. එතකොට මේ මරණ හත එකම හේතුවක් ඒකම පමණක් අකාල මරණවලට හේතුව වන්නේ නැහැ. තවත් හේතු කාරණා අප්‍රමාණ තියෙනවා. එයින් ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කෙනෙකු රෝගාතුර කරන කරුණු අටක් සඳහන් කරනවා. වාත සමුට්ඨාන ආබාධ, පිත්ත සමුට්ඨාන ආබාධ, සෙම්ම සමුට්ඨාන ආබාධ, සන්නිපාතික ආබාධ, උතුපරිණාමජා ආබාධ, විසම පරිහාරජා ආබාධ, ඕපක්කමිකා ආබාධ, කම්ම විපාකජා ආබාධ. එතකොට මේ ආබාධ හේතුවෙනුත් මේ බොහෝ දෙනා මරණයටපත් වෙනවා. මහරජාණෙනි සත්වයන්ගේ කාලක්‍රියාව මේ හේතු අට නිසා වෙනවා. මේ අෂ්ටවිධ කාලක්‍රියාවන් අතුරෙන් කර්ම විපාකයෙන් වන කාලක්‍රියා ඇද්ද? ඒ කාලක්‍රියාවන් අතුරෙන් කාලයටම වන්නා වූ සාමයික කාලක්‍රියාවය, අවශේෂෝ කාලක්‍රියාවය, අසාමායික කාලක්‍රියාවෝය ආදි වශයෙන් තවදුරටත් මේ සම්බන්ධව බෙදීම් රාශියක් මිලින්ද ප්‍රශ්නයේදී සඳහන් කර තිබෙනවා. ඉතින් මේවා ගැන අද තවදුරටත් විමසුම කරන්න වෙලාව නැති වෙනවා. පින්වත්නි, එහි ඉදිරි කොටස් බලාගන්නට අපි ඔබට ආරාධනා කරනවා. කාල මරණ සහ අකාල මරණ පිළිබඳව ඉතාම හොඳ විග්‍රහයක් මේ පරිච්ඡේදයේදී පැහැදිලි වෙනවා. ඒ නිසා ඔබට ජීවිතය ගැන යමක් වටහා ගන්නට මගේ දේශනාව හේතුබූත වන්නට ඇතැයි කල්පනා කරමින් අද අසන්නට සලසන්නේ එච්.ආර්. ජෝතිපාල ගාන්ධර්වයානන් විසින් ගයන සරත් දසනායක සංගීතය සැපයූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සූරීන් විසින් රචිත ගීතයක්. විශේෂයෙන් මේ ගීතය මා උපුටා ගන්නට කල්පනා කළේ 31 වසකට පෙර ජාතියට අහිමි වූ ශ්‍රේෂ්ඨතම ජනනායකයා, පොදු ජනතාවගේ ජනාධිපතිවරයා, ජනතාවගේ දිලිඳුකම නසන්නට අප්‍රමාණ ක්‍රියාමාර්ගගෙන ක්‍රියා කළ විශිෂ්ට නායකයෙකුගේ නිර්මාණයක් හැටියට අගයමින් මේ ගීතය අසන්නට අපි ඔබට ආරාධනා කරන්නේ. පෙරදිග අහසේ පෙරමුණු අරගෙන සිතුවිලි නවහිරු කිරණ නැගී පෙර රජ දරුවන් ගිය මග යන්නට සැරසෙව් පෙරමග ලකුණු දිගේ මගේ දය සුරකින ජීවන දහමයි වැවයි දාග බැයි ඔබයි මමයි රන්කෙත පින්කෙත අතරින් මතුවී ඉසුරු සුගන්ධය දසත හමයි දහදිය බිඳුවක ජීවන කඳුලක මතුදා රන්මිනි මුතු උපදී සිරිකත සරසවි අතිනත බැඳගෙන
විසුරති ආසිරි කුසුම් පොදී. සිරිකත සරසවි අතිනත අරගෙන. ශ්‍රියා කාන්තාව ලක්ෂ්මිය මේ අය අතිනත අරගෙන අපේ රටට ආශිර්වාද කරන යුගයක් ප්‍රාර්ථනා කළ අයුරු මේ ගීතය තුළ අපි දකින්නේ. අසන්නට ආරාධනා කරමින් අද දවසේ ධර්මශ්‍රවණය කළ හැම දෙනාටම ඔබේ මා මුලින් ප්‍රාර්ථනා තැබුවා සේම සියලු ගැටලු ප්‍රශ්න නිරාකරණය වෙමින් ජීවිතය ගැන සිතමින් දවස පරිපූර්ණත්වයට පත් කරගන්නට මේ ධර්මානිසංසය හේතු වාසනා වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට යම් දවසක පාරමිතාවක් වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. අද netfm ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පැවැත්තු කළුබෝවිටියන රුවන්කන්ද රාජමහා විහාරවාසී මොරටුව ලුණාව උයනපාරේ ශ්‍රී බෝධිරාජාරාමාධිපති බස්නාහිර පළාත් අධිකරණ සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලංශයේ මහාචාර්ය වන්දනීය පූජනීය අගලකඩ සිරිසුමන ගෞරවනීය ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේගේ ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා දෙන්නට ඔබත් කැමතිනම් 077-77-25-214 අංකයෙන් අමතන්න. 077-77-25-214 අංකය අමතන්න. තෙරුවන් සරණයි.